රූපවාහිනී නාලිකා ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය નિවැරදි නොවන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා පවසනවා. එය අක්‍රමවත් සහ පක්ෂග්‍රාහී ආකාරයට සිදුවන්නක් බවයි කෝපා කමිටුව හමුවේ ලේකම්වරයා පෙන්වා දුන්නේ. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවෙහිවත් කෝපා කමිටුව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්ුණා. එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 2019 20 සහ 21 යන වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධන පිළිබඳ පරීක්ෂා කිරීමටයි කෝපා කමිටුව මෙදින රැස්ුණේ. එහිදී අදහස් දක්වූ අනුෂ පැල්පිට මහතා ප්‍රකාශ කළේ රෙටින් ගණනය කිරීම වෙනුවෙන් ආම්ලස තෝරාගත් රූපවාහිනී යන්ත්‍ර 400ක උපකරණයක් සවිකර දත්ත ලබා ගන්න බවයි. මාධ්‍ය ආයතන තුනක් එම ගණනය කිරීම සිදු කරන ආයතන වලට මුදල් ලබා දී එම උපකරණ සවිකල රූපවාහිනී යන්ත්‍ර 300ක් පමණ මිලදීගෙන ඇති බැවින් ඉන් ලැබෙන දත්ත નિවර්ධන නොවන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. රාජ්‍ය මාධ්‍ය ආයතන පාඩු ලැබීම ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. අපි බැලුවාම අපේ තියෙන්නේ දෙකයිනේ, රූපවාහිනිය ITN එක විතරයි. අනිත් ඒවා ඔක්කොම ප්‍රයිවට් මාධ්‍ය. හැබැයි මේගොල්ලන්ගේ රේටින්ග්ස් වැඩි වෙන්නයි, රජයේ මාධ්‍ය රේටින්ග්ස් අඩු වෙන්නයි මිනිස්සු මේක නොබල ඉන්නයි හේතු තියෙන්න ඕනේ. මේ මෙටලි ඩ්‍රාමා හදන්න ඕනේ, ඒවත් ප්‍රමිතියකට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට මේක ගෙවින් කරන්න විදිහකුත් නැහැ. සල්ලි නැහැ නේද ගෙවන්න ගොඩක් ඒවට. මේ සල්ලි නැහැ. يعني දැනටත් මම හිතන්නේ රූපවාහිනී මිලියන 100ක් විතර අවුට්ස්ටෑන්ඩින් තියෙනවට ඉතින් දැන් රිපීට් විතරයි ගහන්නේ ඒගොල්ලෝ අලුත් නාට්‍ය ගන්න. ඒක තමයි රිපීට්ස් යනවා. ප්‍රයිවට් channels නම් අනිවාර්යයෙන්ම TRC එකට කතා කරලා TRC එක තුලින් අපි ගේන්න ඕන මොකක් හරි නියාමනයක් තියෙන්න ඕන මේවලන්ට ගයිඩන්ස් තියෙන්න ඕන. කිසිම ගයිඩන්ස් එකක් නැහැ. ආචාර ධර්ම පද්ධති පිළිබඳව අපේ ඇඩිෂන් සෙක්‍රටරි කෙනෙකුයි රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතනවල ප්‍රධානීත් එක්ක කමිටුවක් දැන් පත් කරලා තියෙනවා. ඒ කමිටුව දැන් දවස් දෙකක් විතර රැස්ුණා. ඒ මම හිතන්නේ ආචාර පොදු ආචාර ධර්ම පද්ධතියක් හදන්න දැන් වැඩ කරන් යනවා. ඊළඟට විද්‍යුත් විකාශන අධිකාරී පනත දැන් ඩ්‍රාෆ්ට් කරලා ඉවරයි. මේ 8 වෙනිදා රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍යත් එක්ක සාකච්ඡා කරන පාර්ලිමේන්තුවේ ඒක ස්වාධීන කොමිෂන් එකක් විදිහටම යන්නේ. දැන් ITN එක ලාභ ලැබුවා 2007 විතර පටන් ගත්තාම 2014 වෙනකන් මිලියන 2500ක් ලාභ ලැබුවා අනුසිරවදන මහත්තයා කාලේ. ඒකේ තමයි ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තිබේ 2500. දැන් අන්තිම මිලියන 500 ඉතුරු වෙලා තියෙනවා මේ ITN එකේ. ඊට පස්සේ හැම කෙනෙක්ම ඒක වියදම් කරලා රූපවාහිනී 2014 න් පස්සේ මේ අද වෙනකන් හැමදාම මලාබයි. දැන් අවුරුදු කාලෙ මිලියන 100ක් විතර විශේෂ අවුරුදු ආදායම් ලබා ගත්තා. ITN එක යම්කිසි මට්ටමක යම්කිසි වැඩපිළිවෙලක් ඒ සභාපතිතුමා කරන් යනවා.